ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත රටේ ව්‍යසනකාරී තත්ත්වයට සර්වපාක්ෂික සමුලුවක් ඇඳවා අවශ්‍ය තීන්දුව ගැනීමට සහයෝගය දෙනවා සමග ජනබලවේගය අවධාරණය කරයි राजांगनीय प्रदेश कोमारिका आयोजन विपक्ष नायक सजित कियाए රටෙහි වත්මන් ව්‍යසනකාරී තත්ත්වයට සර්වපාක්ෂික සමුලුවක් ඇඳවා අවශ්‍ය තීන්දුව తీරණ ගැනීමට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව සමග ජනබල වේගය පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ ආරංචි මාර්ග අනුව ප්‍රභේද දෙක තුනක් පෙබ්‍රවාරි මාසයේ සිට මේ රටේ පැතිරිලා තියෙන බවත් ඒක කලට වේලාවට ඒකට අවශ්‍ය පියවර රජය ගත්තේ නැති බවත් විශේෂඥයෝ මේ ගැන ප්‍රකාශ කරනවා වෛද්‍ය සංගම් 3-4ම කියනවා දැන් වෙනකොට මේ හති දෙක ඇතුළ ආසාද්‍ය අය දැන් 3 ගුණයෙන් වැඩි වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ ලිපියේ සඳහන් වෙනවා දැනට ICU ඇඳවල් ලබා ගැනීම සඳහා ඉන්න අය පොරොත්තු ලේඛනයකට ඇතුළත් කරලා ඊ අය නිවෙස්වල තියාගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැන් වෙනකොට ඔක්සිජන් පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි යෝජනා කරනවා වහාම ස්වර්ව පාක්ෂික සමුලුවක් ඇඳවලා සියලුම දේශපාලන පක්ෂ එකතු කරගන්න. අපි රට බේරගමු පළමුව. අපි දේශපාලනය කරමු දෙවනුව. ප්‍රභේදයන් 6ක් මේ ප්‍රභේදයන් 6න් පළවෙනි එක බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා ඒක කොළඹ කුරුණෑගල කලුතර මහනුවර පොළොන්නරුව මන්නාරම වගේ ප්‍රදේශවල හොයාගෙන තියෙනවා B117 කියන එක එතකොට B1428 කියන එක යුරෝපයෙන් මැද පෙර දිගින් එන එක යාපනයේ විශේෂයෙන්ම නළුල් ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා B1411 කියන ලංකාවට මාවේනික වෙච්ච එක මඩකලපුව කොළඹ ප්‍රදේශවල ඒකට කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රභේදය කියලා හොයාගෙන ඒ වගේම B1525 නයිජීරියාවෙන් එන ප්‍රභේදයක් බණ්ඩාරගම සහ කොළඹ ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා B1617 ඉන්දියානු ප්‍රභේදය නවලෝක රෝහලේ කීප දෙනෙකුට එතන හොයාගෙන තියෙනවා B1351 දකුණු අප්‍රිකාවෙන් එන ප්‍රභේදයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන අයට තියෙනවා කියලා මේ අද පත්තරේ සඳහන් වෙනවා එතකොට මං හිතන්නේ රටක් හැටියට අපිට එන්න පුළුවන් හැම ප්‍රභේදයක්ම දැන් මේ වෙනකොට අලුත් ඒවා හඳුනාගෙන රජයක් හැටියට ගත්ත ක්‍රියාමාර්ගවල තිබිච්ච අඩුපාඩුව නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මාසයකට විතර උඩදී අපිට කිව්වා ආසාදිතයන් ඉන්නවා කියලා දවසකට 1000ක් විතර. ඊයේ පළවෙනි වතාවට අපිට පෙවුණ 3 ගුණයක් වැඩි කියලා. ඒ කියන්නේ ටෙස්ටිං එක අඩු නිසා ප්‍රමාණය අඩුවෙන් පෙන්නන්නේ. නමුත් ඇත්තටම මීට වැඩිය වැඩි. ඉතින් මේ ප්‍රශ්නය හරිම උග්‍ර ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපි මෙහෙම ගියොත් ලබන සති දෙකේ මේ දත්ත ආකෘති නිර්මාණයෙන් මේක තවත් වැඩි වෙන්න යනවා කියලා එතකොට මරණ සංඛ්‍යාව දහස් ගණන් වලින් නෙමෙයි දස දහස් ගණන් වලින් වැඩි වෙන්න පුළුවන් මේක තමයි අපේ රටේ තියෙන දැන් විශාලම අභියෝගය ජීවිත අපි බේර ගන්න අභියෝගය තමයි අපිට තියෙන්නේ දේශපාලඥයා විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච ගත්ත තීරණයට පයින් ගහලා පිළියන්දල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඌ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම පිළියන්දල කැස්බෑව ආර්ථිකය ශක්තිමත් වුණා ඇත්තටම පිළියන්දල කැස්බෑව ජීවත් වෙන පුද්ගලයන්ගේ ආදායම් ඒ වැඩි වීම හෝ ඒ ඒ ආර්ථිකය තමන්ගේ දෛනික මේ ආදායම වැඩි වුණාද වැඩි වුණේ නැහැ ඒක දැන් නැත්තරම නැති වෙලා යනවා එදා ඒ වහපු විදියට ඒ සංචරණ සීමා දාලා යම්කිසි හුදකලා කිරීමක් කරා නම් මේ 100ක් පරීක්ෂා කරනකොට PCR වලින් 35ක් ඒක මේ ආසාදිතුව හැටියට ගණන් ගන්නේ නැහනේ. එතකොට අපි වහාම කබිර රමතුමා පටන් ගත්තා වගේ කියන්න කැමති වහාම සර්වපාක්ෂික සමුලුවක් මේ සම්බන්ධයෙන් කතා කරලා අදාළ වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපේ සහයෝගය ලබා දෙනවා කියලා. සේවක හිගේ හේතුවෙන් වසදාමාති රෝහල් පිළසකර කර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කඩිනමින් සූදානම් කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
අදාපට පේනවා මේ කොරෝනා පළවන රැල්ලෙන් ජයගත්තත් අපි ඒ ජය සියල්ලක්ම තිබුණේ අඩුවට ගිනි වගේ පැත්තකටයි. අද තුන්වන රැල්ල සීමා කරන්න බැරි තත්ත්වරද පැනගීම පවතිනවා. අදාපට පැහැදිලිව පේනවා රෝහල් වල තත්ත්වය මොකක්ද කියන එක. මම හිතනවා මේ මොහොත වෙනකොට රෝගී සාත්තුවට ඉන්න හෙදෙනිලධාරීන් 246ක් දැන්න රෝගී පත්තර පත්තර ඉන්න මේ කොරෝනා විශ්වෙනි හැදිලා. මෙම සත්‍ය වාර්තා අපි දෙන්නේ. ආණ්ඩුව වගේ බොරු වාර්තා අපි දෙන්නේ නැහැ. ඇයි අපි සත්‍ය වාර්තා विश्वविद्यालय विमर्शन वार्ता बड़ोबर कोविड मरण वर्धने विशाल विशाल प्रश्न අවශ්‍ය උපදෙස් මොන ක්‍රමෙන් හරි ලබල දීලා අපේ ජනතාව අපි රැකගමු මේ රටේ නියම තත්ත්වය අපිට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මාධ්‍යවේදීන් නිසා මේ සමගම මාධ්‍යවේදීනොත් විශාල මෙහෙවරක් රට ඇතුලේ සිදු කරනවා ඒ නිසා අපි රජෙන් සහ වගකීතු අංශවලින් ඉල්ලා සිටිනවා කරුණාකරලා මාධ්‍යවේදීන් විශාල මෙහෙවරක් මේ දවස්වල සිදු කරනවා මේ කොරෝනා ප්‍රශ්නයත් සමගම සෙසු ප්‍රශ්නත් පිළිබඳව ඒ නිසා වුන්ටත් මේ එන්නත් දීම පිළිබඳව විශේෂත්වය සලසලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටීමට කැමැති මම හිතනවා ඒක ඉෂ්ට වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මාධ්‍යවේදීන් කරන කාර්යභාරය සුළුපටු නොවන නිසා COVID-19 වසංගතයේ උග්‍ර තත්ත්වයකට අද රට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා අද අපි උග්‍ර තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩාවැටෙනවා ඔක්සිජන් හිඟයක් තියෙනවා වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා රෝහල් වල ඇඳන් හිඟයක් තියෙනවා දිනෙන් දින කොවිඩ් රෝගය වැඩි වෙනවා එහෙනම් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක ඒ වගේම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් මෙට්‍රික්ස් ඇන් ඉවැලියුේෂන් ආයතනයේ අනුව අපි ඒ වගේම වැඩිවීමක් මුහුණ පානවා පමණක් නෙමෙයි දවසකට 100කට වඩා මැරෙන්න පුළුවන් තත්ත්වයක් ජූනි ජූලි මාසේ ජනාධිපතිතුමයි ඒ දැම්මම ක්‍රියා කරන්න නැත්නම් ජීවිත ගණනාවක් නැති වෙනවා. ඉතින් රටේ ජනතාව පිළිබඳ අනුකම්පාවක් තියනවා නම් කැබිනට් මණ්ඩලෙ මේක අරගන්න. එතන පළපුරුද්දක් තියෙනවා. ඒ අනුව ක්‍රියා කරන්නට. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කීපයක් දැන් මේ අපේ රටේ තියෙන ඊනියා විපක්ෂයට ඕනේ කොරෝනා වසංගතයෙන් මුළු මහත් රටම උත්පලව වෙනවත් දකින්න තමයි ඇයට අවශ්‍ය මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනකොට නිරෝධායන කරන ප්‍රදේශ වැඩි වෙනකොට සතුටක් ඇති වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඕන මේ කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගලවන්න නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනතාව මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙන්න බිලි වෙන්න තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනාව හැම විටම නමුත් අපිට විශ්වාසයක් තියෙනවා කඩිනමින් මේ රටේ ජනතාවගෙන් 60-70%කට රට පුරාම ජනතාවට එන්නත් කරන්නේ ලබා දීලා මේ කොරෝනා වසංගතයේ පැතිරීම පාලනය කිරීම
දේශපාලඥයොත් එක දෙයක් ඉගෙන ගත යුතු තිබෙනවා. දේශපාලඥයන් බලන්න ඕන මොනවද ලෝකීය වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ගැන සටහන් කරන කාරණා මොනවද කියලා. ඒ වගේම දේශීය යාන්ත්‍රණය තුළ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලයේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රුහුණු විශ්වවිද්‍යාලයේ මේ වැනි මහාචාර්යවරු ආචාර්යවරු මන් දකිනවා ලිපි ගණනාවක් පුවත්පත්වල පළ වෙනවා. ඉන්ටර්නෙට් එකේ පළ වෙනවා. මේ වැනි තිබෙන කරුණු කාරණා හරි වැදගත්. හැබැයි එකම කරුණු කාරණාවක් සඳහාවත් මම දකින්නේ නැහැ. රජයේ අවධානය යොමු වෙනවා. මේ තුන්වෙනි රැල්ලේදී දැනටම මරණ 130කට වැඩිය සිදු වෙලා තියෙනවා මේ දින 10 තුළ. ඇයි මේ තත්ත්වය මෙසේ වුනේ? සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු මේ රටේ පංචන සීමා පනවන්නේ නැතුව මේ ව්‍යාප්තිය පාලනය කරන්න බෑ කියද්දී ගුප්ත විද්‍යාව විශ්වාස කරගෙන මේ රටේ කවදා හරි අහවල් දින අහවල් මාසෙ මේක ඉවර වෙයි කියලා තීන්දුව මත මේ තීන්දු ගැනීම නැතිහා තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටට වෙන වෙන දේවල් ගැන එක් සම්බන්ධව නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡා කරේ. කොහොමද එන්නත් කරණයට මුහුණ දෙන්නේ? කොහොමද චීනෙ එන්නතට අවසර ගන්නෙ? කොහොමද මදිපාඩු එන්නත් ටික ලංකාවට ගෙන්නව ගන්නෙ? ජනාධිපතිතුමා මේ සම්බන්ධව කටයුතු කරනකොට යුදමුදාපතිවරයා ප්‍රධාන යුදමුදාවෙදීන් ඇඳන් දාස් ගන්නක රෝහල් වෙන වෙන ස්ථානවල හදාගෙන යනවා. ඒ නිසා මේ කොවිඩ් රෝගයේදී ඉතා පැහැදිලිව අපි මතක් කරනවා රජයක් විදිහට හැම වෙලාවෙම බලන්නේ එකතු මරණයක්වත් සිදු නොවි සෑම පුජ්‍යලයාගේම ජීවිත බේරගන්නේ කොහොමද කියන කාරණාව බලන්න. විපක්ෂයට අද වගකීමක් නැහැ. විපක්ෂයට තියෙන කෑගක දැනට වාර්තා වෙලා නැත්තේ බ්‍රෙසිල් වෛරසය විතරයි. දැන් උක්‍රේන් වෛරසය නෑ කියලා කියන්න එපා. උක්‍රේන් කට්ටිය තමයි අර ඉංග්‍රීසි බඩුව ගෙනාවේ. දැන් අපේ මුරුත්තර ගල ස්වාමීන් වහන්සේ දැන් කියනවා අපි රටේ ජනතාව විතර වෙලා තියෙන්නේ පාර වැටිලා මරණ එක පමණයි කියලා. කවුද කියන්නේ? මනෝ ගණේෂන්ලා නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේ කියන්නේ. දුකෙන් කියන්නේ. ඇත්ත ඒකයි. අපේ ආණ්ඩුවට කියන යෝජනාව සුබාන දෙකක් නා තුනක් හරි මේ රට බහලා දාන්න. අපේ යෝජනාව ඒක. ඒ කවුරුත් කියන්නේ දැන් මොකද්ද පාලකෝ හදන්නේ කොහොම මේ ව්‍යසනයක් අස්සේ මේ වෛරසයක් පැතිරෙන අස්සේ මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිතේ ගලව ගන්න කොහොමද හුස්ම ටික රැකගන්න කොහොමද කියලා මාරාන්තික සටනක යෙදලා ඉන්න අස්සේ කාය වර්ධන උපකරණ සහිත ක්‍රීඩාගාර කාය වර්ධන මධ්‍යස්ථාන මේ රටේ ඇති කරන්න හදනවා. ඒකට මුදල් වෙන් කළා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇහුවාම විපක්ෂයේ ඇයි මේ කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න ක්‍රියා කරේ කියලා ක්‍රීඩා ඇමතිවරයා නැගිටලා උත්තර දෙනවා මේකට සල්ලි ගත්තේ කොරෝනා වලට වෙන් කරපු සල්ලි වලින් නෙමෙයි කියලා. මේවා හොඳයි බත් කන්නේ නැති මිනිස්සුන්ට මං කියන්නේ කැමති ඇමතිතුමෝ මේ රටේ බත් කන මිනිස්සු ඉන්නේ වැඩ කොහොම වෙතත් බොඩිය පුම්බලා නළුව වගේ පෙනී ඉන්න උවමනාව මේ රටේ සමහර මැති ඇමතිවරුන්ට ඇති. හැබැයි පණ ටික රැක ගන්න තමයි රටේ ජනතාවට උවමනාව තියෙන්නේ. මෙරට තුර රසායනික පොහොර භාවිතය තහනම් කරමින් තුම්බියක් ඇති කිරීමට රජයේ ක්‍රියා නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය අවතාර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෘෂි කර්මාන්තයට පොහොර තහනමක් දැවීම තුළ රට තුළ බරපතල ප්‍රශ්නයක් උද්ගත වේ. විශේෂයෙන්ම කෘෂිකාර්මික ශාස්ත්‍රයේ පර්යේෂණ හරහා මෙටා ඇනලිසිස් හරහා ඔප්පු වෙලා තිබෙනවා මේ රටේ දේශීය ආහාර නිෂ්පාදනයේ 20% සිට 40% දක්වා අඩුවන බවට. මේ තත්ත්වය තුළ රට තුළ ආහාර සුරක්ෂිත භාවය පළුදු වෙනවා. රට තුළ සාගින්නක් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්ථාව වර්ධනය. මේ කාබනික පොහොරවලට පමණක් යොමු වීම තුළ රට තුළ ඇතිවෙන ආහාර හිඟයට කුමක්ද පිළියම? පැහැදිලිවම අප කළ යුත්තේ පළවෙනි පරම්පරාවේ බාල අඩු මිලට ගන්න පොහොර යෙදවීම අඩු කරලා දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ ඉහළ ප්‍රවිතියේ පොහොර යෙදවීම. නොමිලේ පොහොර ලබා දීමේ නාමෙන් බාල පොහොර ගෙන්වමින් රට තුළ ක්‍රියාත්මක වෙන පොහොර සූදුව වහා නතර කළ යුතුය. අපේ රටේ දැනට කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවයේ 1%ක් පමණයි. අපිට අහන්නට ලැබෙනවා මේ ඌනතාවේ පිරිමහ ගන්නට පිටරටින් ගෙන්වන්නට යනවායි කියලා ආකාබනික පොහොර. කොහෙද පිටරටවල නිෂ්පාදන ධාරිතාවයක් තිබෙන්නේ? අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය 100% සපුරාලා. ඒක ගොවියා රැවට්ටවීම. ඇත්ත වශයෙන්ම ගොවියාට මේ තහංචිය දැමීම තුළ මේ රජය කරන්නේ තමන්ට ලැබුණු ජනවර්ම පාවා දීම. කරුණා කරලා අපේ රටේ ගොවියා අනාථ කරන්නට එපා. කරුණා කරලා අපේ රටේ තුන්බියක් ඇති කරන ක්‍රියාදාමයට දායක වන්නට එපා. ජලය නොමැතිකම හේතුවෙන් සහ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් රාජාංගනීය යාය 18 ප්‍රදේශයේ කොමාරිකා ආයෝජනයට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබඳවයි මේ අනාවරණය.
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ කොමාරිකා වගාවක් සිදු කිරීම වෙනුවෙන් බිම්සකස්කර ඊට ආයෝජකින් පැමිණියත් මේවන විටෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මෙම කොමාරිකා වගාව සිදු කරන ප්‍රදේශය විල්පත්තු රක්ෂිතයට අයත් ප්‍රදේශයක් බවටත් එම ප්‍රදේශයේ මෙලෙස කොමාරිකා වගාවන් සිදු කරන බවටත් ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනා හමුවේ මෙම ව්‍යාපෘතිය මේවන විට ඇන හිට ඇති බවයි මහා සංගරත්නය පවසන්නේ. මෙතන වනජීවී කාර්යාලය පවදින මීට එහායින් කිලෝමීටර් කමාරක් විතර එහායින් තමයි පැරණි වනජීවී කාර්යාලය. මේ බෝඩ් එක පවා තියෙන පැරණි බෝඩ් එකක් තියෙනවා එතන. අසත්‍ය ප්‍රකාශනයක් ලබා දුන්නා මේ ව්‍යාපෘතියට විරුද්ධව විල්පත්තුව කපනවා කියන කාරණේ තුල. එනිසා දරපු මතය වැරදි කියන කාරණය අපි මේ වෙනකොට අපි සනාථ කරලා තියෙනවා. එනිසා අපිට සඳහන් කරන්න පුළුවන් මේ කොමාරිකා ව්‍යාපෘතිය තුලින් මේ ජන ජීවිතය ගොඩනගන්න පුළුවන්. ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් මිනිසුන්ගේ. විල්පත්තු රක්ෂිත ප්‍රදේශයට කිලෝමීටර් 1.5ක් පමණ ඇතින් අදාළ කොමාරිකා ව්‍යාපෘතිය සිදු කරන භූමිය පිහිටා ඇතත් එම භූමියට ජලය ගෙන ඒමටද මේවන විට රජය අවසර ලබා දී නැත්තේ ඇතැම් පාර්ශ්ව එල්ල කරනු ලබන අසත්‍ය චෝදනා හමුවේ බවයි ගම්වාසීන් වැඩිදුරටත් පවසන්නේ. දැනට අපිට කොමාරිකා හිටවල නැහැ නේ. ආ දැනට හිටවල නැහැ. නැහැ හිටවන විදියක් නැහැ. දැන් අපිට වතුර ජලය අවශ්‍යයි. ජලය නැති නිසා කොමාරිකා දෙතර මේකට අවශ්‍යර දැන් පොළොව අපි හදලා තියෙනවා. පොළොව හැදුවට අපිට නැහැ නේ දැන් වතුර. ඒත් වතුර නැතුව කොමාරිකා හැදුවට වතුර නැතුව කොහොමද අපි කොමාරිකා වගාවෙන් දිනුවක් ලබන්නේ? පණංකානිය ඇල අපතේ යන වතුර ටික අපිට අනිවාර්ය අවශ්‍යයි. අපේ ගම ඇතුළ ඇතුළ හැම ගමේ හැම කෙනෙකුටම ප්‍රයෝජනයක් වෙන විදියට වතුර ටික ගමට දෙන්න. මේ යාය 18 ගමේ එල්ටීටී ගහන කාලේ ඇත්තටම කවුරුවත් ආවේ නැහැ මිනිස්සු දුක බලන්න. වතුර ටිකක් මේ මිනිස්සුන්ට ආවේ නැහැ. මේ වතුර නැත්තේ කවුද කියලා බලන්න කවුරුවත් ආවේ නැහැ. ඒත් ඇත්තටම අද මේ ව්‍යාප්තිය නැවතිලා තියෙනවා. මේ සියලු කර්ම කාරණා හේතුවෙන් මේවන විට අදාළ කොමාරිකා වගාව සිදු කරගෙන යාමට පැමිණි ආයෝජකීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව බලධාරීන් සොයා බලා නීති රාමුවෙන් පිට යම් දෙයක් සිදු වී ඇතනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. අපට ගහන්නේ මේ මේක මෙහෙමයි මේක මේක වංචාවක් මේක බිල් මෙන්න කතාවක් කියන්නේ මිනිසුන්ගේ මේ ඉඩම් සොරකම් කරනවා මෙන්න මේ කතාවක් ඇදගෙන යනවා ඒ නිසා ඒ තනි පුද්ගලයෙක් එක්කෙනෙක් දෙන එකතු වෙලා මේ ගහන එකෙන් මේ සියලුම ජනතාවට එන්නේ මේක නැතිවලා යන එක ඉතින් මම කියන්නේ අපි එතෙන්ට ගියොත් අපි රටක් වශයෙන් පරාදයි අපි මේක ප්ලෑන් කරලා තියෙන්නේ අවුරුද්දක ඩොලර් බිලියන 4.9ක් ලංකාවට ගේන්න එතකොට මධ්‍යම පරිසර අධිකාරිය මේවට අවසර දීලා තියෙනවා ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා මේකට අවසර දීලා තියෙනවා තනි තනන් ඉඩම් වලට ඒ ඉඩම් වල තමයි අපිට කොමාරිකා වගා කරන්නේ ඉතින් ඒ සියලු අවශ්‍ය කරන ඒ සියලුම නීති මෙම ව්‍යාපෘතියත් සමග ගම්වැසියන්ට රැකියා වෙළඳපොලක් ඇති වූ අතර මෙම කොමාරිකා භූමිය පිහිටි ප්‍රදේශද විශාල ලෙස සංවර්ධනය වූ බවයි ආයෝජකීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇත්තටම මේක අපේ ගමට ඉතාමත් වටින දෙයක්. මොකද ගමේ පහුගිය කාලේ මේ ගමේ වැඩි පිරිසක් හිටියේ කොළඹ හම්කරු සේවයට ගිහිල්ලා. නමුත් මේ වෙනකොට ගම තුල මේ රැකියා ටික හම්බ වෙලා තියෙනවා. මේ කරගෙන යන කාර්ය හරියට කරගන්න පුළුවන් වුණොත් අපේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ඇත්තටම වර්ධනය වෙනවා. අපි විල්පත්තු කැලේ කැපුවේ නෑ එක බිම්මංගලක්වත්. මගේ අතර දෙකමාරක කොටස කොමාරිකා වගාවට මගේ සිය කැමැත්තෙන් මම ලබා දීලා තියෙනවා. ඒ වගේම අනිත් ජවියනුත් අපිට මේ කොමාරිකා වගාවට ඉඩම් ලබා දීලා තියෙනවා. එයාලගේ සිය කැමැත්තෙන්ම කොළඹ ඉඳලා මේ සියලු දේවල් බලන්නේ නැතුව එන්න ගමට. මේ ගමට එන්න ගමට ඇවිල්ලා මේ ගමේ තත්ත්වය මොකද්ද කියලා බලන්න. මේකේ පරිසර හානියක් සිද්ධ වෙනවද? වන විනාශයක් සිද්ධ වෙනවද? ඒ වගේම සත්තුන්ට මොකක් හරි හානියක් සිද්ධ වෙනවද? කැලෑ කපනවද? මේ හැම දෙය ගැනම බලන්න අපි එන්න කියලා කිව්වා. බලධාරීන් කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කර ඊට නිසි පිළියම් ලබා දෙන තුරු සියත ප්‍රවෘත්ති අප විමසිල්ලෙන්. සමාජය තුළ සුලභ රෝගී තත්ත්වයක් වන හිසරදේ රෝගය පිළිබඳවයි අද ඩූ යූ නෝ තුළින් අවධානය යොමු කරන්නේ. බොහෝ පුද්ගලයින්ට තියෙන විශාල හිසරදයක් තමයි හිසරදය රෝගී තත්ත්වය. ටිකක් ඔළුව රිදෙනවා වගේ කියලා හිස තබාගෙන සිටින දසුන් අපි කාටත් හුරු පුරුදු දෙයක්. ඇත්තටම මොකක්ද මේ හිසරදය කියන්නේ? ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත්වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පද්ධතියට ඇතුළු වී කශේරුකා සංදිස්ථාන වලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් සහ අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දෝෂයක් ඇති වුණත් එය මොළයට බලපෑම් කරනවා.
එම බලපෑම් වල උච්චතම අවස්ථාවේදී හිස ප්‍රදේශයේ මතුවන වේදනාවයි මෙලෙස හිස රදය කියලා අපි අර්ථකථනය කරන්නේ. ඔබ දන්නවාද මේ හිස රදේ රෝගී තත්වයට හේතු වන කරුණු මොනවාද කියලා? මේ සඳහා හේතු වන ප්‍රධානතම කරුණ වන්නේ හිස ආශ්‍රිත ප්‍රදේශයේ සෙම බහුල වීමයි. හිස් කබල තුල එක්රැස් වන සෙම නාස්කුහරයෙන් බාහිර වාතය සමග එකතු වන ශුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීමට ලක්වනවා. එලෙස නරක් වන සෙම නිසා හිස බරගතිය ඇතිවන අතර නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා. ऐसे नाम हिसरदे रोगेन अप परिसंव्ययुतु आकारे पिलिबंदवात ओब देनुवत्त विशेषेन्म ओब हिसरदे रोगेन पिलन रोगियेक नाम समस्कालेदी एल्दिय नैम उष्णादिक आहार वलिन वेलकी सिटीम मद्रव्य सह दुम्पानेन वेलकी सिटीम मेन्म तेल सहित कृत्रिम आहारयन्गेन वेलकी सिटीम मेम रोगेन परिसंवीम सदहा इतामत् वेदगत् ए वगेम मेलेस हिस कबल तुल पवतिन सेम वियलीमट नाम मुलु शरीरेम उष्णादिक बव अडु किरीम मे सदहा सिदु करनु लबन प्रधानतम प्रतिकर्मयक् वन अतर मेट अमतरव रोगियागे शरीरे पवतिन अनेकुत् अहितकर तत्त्वयन् सोया बला एट अवस्थानुकूलव निसिपिलयम् यदीमद सिदु कल युतु वनवा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.